අයිබවන් ලංකා සග YouTube channel එකට මම ක්ලෝඩ් ගුණසේකර ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි විවිධ විෂයන් අදාළව කතා කරන මම අද ඔබට කතා කරන්න යන්නේ සුවිශේෂී විෂයක් සම්බන්ධවයි එහෙනම් මිනිස්සු හැමෝටම අවශ්‍ය කරන සල්ලි සම්බන්ධවයි සල්ලි දෙයියන්ගේ මල්ලි කියලාත් කියනවනේ ඇතැම්ම අය කියනවා සල්ලි නැත්තම් ජීවිතයක් නැහැ එහෙමත් නැත්තම් කියනවා සල්ලි නැත්තම් ජීවිතයක් මොකටද ඒ වගේ විවිධ කතා කියනවා මේ සල්ලි සම්බන්ධව කතා කරනකොට ඇත්තටම සල්ලි නැත්තම් ජීවිතයක් නැද්ද එහෙමත් නැත්තම් සල්ලි දෙයියන්ගේ මල්ලි කිව්වම බොහෝ අය හිතන්නේ මේ ඒක අර්ථකථනය කරන්න ටිකක් වෙනස් විදියකට දැන් මේ වාක්‍යයේ ගැඹුරින් තේරුම ගත්තම සල්ලි කියන්නේ අයියා සම තමයි නේද සල්ලි කියන්නේ මල්ලි ඒ දෙයියෝ අයියා දෙයියන්ගේ මල්ලි තමයි සල්ලි එතකොට දෙයියෝ එක එහෙනම් දෙයියෝ එක මල්ලි තමයි සල්ලි එතනදී පැහැදිලිවම කියනවා මගේ කතාව සටහන ආරම්භ කරන්නත් ඉස්සෙල්ලාම ඔබට වැටහෙනවා ඇති මොකද්ද මම කියන්න හදන්නේ කියලා මේ සටහන තුළ එක දෙයියෝ දෙක සල්ලි ඉතින් සල්ලි නැත්තම් ජීවිතයක් නැහැ කියනකොට දෙයියෝ එක වෙනකොට සල්ලි නැතත් ජීවිතයක් තියෙනවා දෙයියන්ට එක දෙනකොට සල්ලි වල අඩුපාඩුව අපිට හැඟෙන්නේ නැතුව යනවා ඒක තමයි ඇත්ත අපි කියමු මෙහෙම සල්ලි වලට ගයක් ගන්න පුළුවන් නමුත් නිවහනක් ගන්න පුළුවන්ද සල්ලි වලට හොඳ ඇඳක් ගන්න පුළුවන් නමුත් නිින්දක් ගන්න පුළුවන්. සල්ලි වලට ඔරලෝසුවක් ගන්න පුළුවන්. නමුත් කාලය ගන්න පුළුවන්. සල්ලි වලට පොත් ගන්න පුළුවන්. දැනුම ගන්න පුළුවන්. සල්ලි වලට රසවත් ආහාර පාන ගන්න පුළුවන්. නමුත් ආහාර රුචිය මිලදී ගන්න පුළුවන්. සල්ලි වලට මිතුරන් ගන්නත් පුළුවන් ඕනේ තරම් මිතුරු ගන්න පුළුවන් සල්ලි වලට නමුත් ඒ මිතුරන්ගේ ආදරය ගන්න බෑ ඉතින් මේ වගේ සල්ලි වලට ගන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා මුදල් කියන්නේ මොනවද අපි පරිහරණය කරන ද්‍රව්‍යයක් මුදල් වලට භාණ්ඩ හා සේවා ඇතිතාක් තරමට මිලදී ගන්න පුළුවන්. නමුත් මුදල් වලට මිලදී ගන්න පුළුවන්ද සතුට ප්‍රීතිය ආදරය මං කිව්වා වගේ සෞඛ්‍ය මනසේ නිදහස සාමය කාලය මේ ගෙවි යන කාලය මුදල් දීලා කාලය නවත්තන්න පුළුවන්ද බෑ මුදල් වලට බොහෝ දේවල් ගන්න පුළුවන් නමුත් හැමදේම ගන්න බෑ ඇත්තටම ජීවිතයේ වැදගත්ම දේවල් සල්ලි වලට ගන්න බෑ